හිතන්නේ නැද්ද මේවා පේන්න? ඔවුන් මග බැවිලා යන්න කියන්න ඔවුන් දෙන්නට. ගෝත ආණ්ඩුවක් කෝටාබේ රාජපක්ෂ වැඩක් බඩේ. මොනව කරන්නද කියන්න ඕනි කොල්ල ළමයින්ට කන්න දෙන්න. එක්ක අපිට වාටියක්වත් දීලා මරලා දාන්න ඕනේ අපි. ඇයි අපිට මේක කරන්නේ? මං ඇවිල්ලා ගෝතාගේ මෙම්බර්ස් කෙනෙක්. ලැජ්ජයි මටත්. මගේ සාපයට වඳින්න යන්නේ. මොනව කරන්නද කියන්න ඕනි කොල්ල ළමයින්ට කන්න දෙන්න. උදේ 6ට ආවේ. තාම තෙල්නේ. හතේ ඉඳලා පුතේ උදේ. ඊයේත් ඇවිල්ලා 8 වෙනකන් ඉඳලා ගියා. අපිට ලැජ්ජයි මේක බලාගන්න ඉන්න. මං ඇවිල්ලා ගෝතසගේ මෙම්බර්ස් කෙනෙක්. මගේ සාපයට වඳින්න යන්නේ. කියන්නේ මිනිස්සු ජලතාව මැරෙනවා. රස්සාවට යන්න බෑ. මිනිස්සුද කන්නේ නැහැ. හා මේව ගලන් ඉඳගොඩ කොහොමද ජීවත් වෙන්නේ? මේ එයා වෙනා කියලා 10ක් 15ක් ඇවිල්ලා ඉඳවලු පොලිමේ. මේ 10ක් 15 දෙමෙතෙන් තියෙන සෙලග. ලැජ්ජාවක් නැද්ද? හා මිනිස්සු ලංකාවේ මිනිතුර නොකා හරි මරන්නේ උන්ට යන්න කියන්නේ මේක පාර්ලිමේන්තුවේ ඉවර වෙලා ගෝත ආණ්ඩුවක් කෝටාබේ රාජපක්ෂ වැඩක් බඩේ දවස් තුනම වැඩ නැතුව මෙතන ඉන්නේ අපි පඩිත් ඔක්කොම කපලා අපි මේගොල්ල දෙන්නේ නැහනේ කෝටාබේ දෙන්නේ නැහැ මයින්ඩර් දෙන්නේ නැහැ පඩි අපි තමයි මෙතන දුක් විඳින්නේ උදේ ඉඳලා කන්නේ තු ඉන්නේ අපි මෙතන පාමාට ආවේ ඊයේ පාමාට ඇවිල්ලා ඇඳයි පා වෙනකන් හිටියත් ඇවිල්නේ අදත් පාන්දර පාමාට ආවා තව වෙනතුරු තෙල්නේ ඉතින් මේක මොකද්ද මාත් මේකේ තේරුම එක්ක අපිට වාටියක්වත් දීලා මරලා දාන්න ඕනේ අපි මේව මේ ආණ්ඩුව කිසිම අපි ගැන දැලගීමක් නැහැ අපි පොලිමේ ඉඳලා ඡන්ද දුන්නේ ගෝඨාභය මහත් නමුත් අපිට උනේ මේකයි පාරේ දුක් විඳ අපි හැමදාම උදේට එනවා තෙල් ගන්න තෙල් නැහැ කියනවා යනවා ඇඳලා කවුද මාත් මේව බලන්නේ අපිට අහිංසක වයසක මිනිස්සුනි මාත් ඇයි අපිට මේව කරන්නේ අපි ලෙඩ්ඩු අපේ ගෙවල් වල කවුරුත් නැති ඉඳයි අපි එන්නේ මුදුන් ඇඳලා කියන්නේ අය වඳිනාත් දෙකින් කියන්නේ මේ ආණ්ඩුවේ ඉන්නේ උන් ඉක්මනට මෙතනින් යන්න ඕන ඊට නැත්තම් අපිට ඉඳ තැනකුත් නැහැ කණ්ඩ දෙයකුත් නැහැ අපි නිකන් මැරලා යනවා අපි වයසක මිනිස්සු කරුණා කරලා කරන්න බෑ කව කරන්න පුළුවන් එක්කන රට බාර දීලා කරුණා කරලා ඒගොල්ලන් ඉවත් කරලා යන්න ඕනේ ඒක තමයි මේ ජනතාව ඉල්ලන්නේ දැන් මෙච්චර දුක් විඳින්න බෑනේ රාම්තට ගණ්ඩ නැ දැන් ගෑස් ගෑස් වෙන එක නවත්තලා තියෙන්නේ මොකද ගෑස් එකක් ගන්නත් තැනක් තියෙන්නේ බෑ ඒ නිසා කරුණා කරලා කරන්න කරේ උණුවන් එක්කෙනුට බාර දීලා කරුණා කළේ යන්න කියලා කියන්නේ